අයිබුවන් කියල පිළිගන්නවා මගේ ආදරණීය දොළපුතාලා දෙමාපියන් ඔබ සියලු දෙනා සුදීර අලුත් ගෙදර විත් සයින්ස් YouTube චැනලේ අද අපි සංචාරයේ වැඩසටහනේ සුවිශේෂ ස්ථානයකට ඇවිල්ලා තියෙනවා. මේ ඔබ දකින්නේ අපේ පරිසරය තුළ දකින්න ලැබෙන, අපේ ජීවීන් තුළ දකින්න ලැබෙන සුවිශේෂී නිර්මාණයක් කරන සත්වයකුගේ නිර්මාණයක්. අපි කියන්නේ මෙයාට අපූරු කූඩු තනන ගෘහ නිර්මාණ ශිල්පිය. එයා තනන කූඩුවේ තියෙන විශේෂත්වය තමා ඔබට පේනවා මේ කූඩුව දැක්කහම. ඉතින් සත්වයෙක් හැටියට තමන්ගේ නිවස, තමන්ගේ දරුවන් ඉතා ආරක්ෂාකාරීව තබා ගැනීමට උන් කරන සුවිශේෂී නිර්මාණයක් තමා. එක පැත්තකින් බලපුවාම අපි විද්‍යාව ඉගෙන ගන්න, විද්‍යාව උගන්නන ඉගෙන ගන්න දරුවන් හැටියට මේ කූඩුව අපිට විද්‍යාගාරයේ උපකරණයක් සිහි කරනවා. අපි කියනවා වටාඩි ප්ලාස්කුවේ හැඩයට ප්ලාස්කුවක හැඩයකට තියෙන උපකරණයක් තමා මේක. මේ උපකරණයේ තියෙන සුවිශේෂතා තමා මේක සුළඟින් එහෙට මෙහෙට යන එක ආරක්ෂා කරන්න, එයා මේකේ බර වැඩි කරගන්න මැටි ගුලියක් රඳවලා තියෙනවා මේ කූඩුව ඇතුලේ. ඒ වගේම මේ කූඩුවට කිසිම සතෙකුට ඇතුළු වීමට නොහැකි ලෙස ඉතා සුවිශේෂී ලෙස මේ නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම රාත්‍රී කාලයේ මේකට ඇතිවන අඳුරවලක් වගන්න එයා කණාමැදිරියන් වගේ ආලෝකයේ නිකුත් කරන සජීවී සතුන් පවා මේකට යොදාගෙන තියෙනවා. ඉතින් මේක අති විශිෂ්ට නිර්මාණයක්. අපි කතා කරනවා වඩුකුරුල්ලා ගැන. සුවිශේෂී ගෘහ නිර්මාණ ශිල්පියක් ඔහුට තියෙනවා. ඉතින් අපි දකිනවා මේ අවස්ථාවේ මේ ස්ථානවල වඩුකුරුල්ලොන් රැඳිලා ඉන්නවා. ඒ වගේම ඒ කුඩා කූඩුවල ආරක්ෂිත ලෙස බිත්තර පැටවුන් දකින්න පුළුවන්. ඉතින් අපි ඒවට හානියක් කරන්නේ, අපි පරිසරයට හානියක් නොකර පරිසරයේදී අත්විඳිය යුතුයි. ඉතින් ඔබට ආරාධනය කරනවා මෙවන් වූ නිර්මාණශීලී සතුන්ගේ නිර්මාණ දැකලා ඒ නිර්මාණ අධ්‍යයනය කරන්න. ඒ වගේම පරිසරය තුළ තවත් මට කියන්න කැමතියි, අපේ ජනවහරේ කියනවා වර්ෂාව නැත්නම් කාලගුණයේ පිළිබඳ අපිට අධ්‍යයනයක් කරන්න පුළුවන් සත්වයෙක් කියලා. මෙයා කූඩු තනන්නේ සාමාන්‍යයෙන් වියලි, එහෙම නැත්නම් කාලගුණයේ වියලි කාලගුණයක් පවතින ප්‍රදේශ එන කාලවකව අනුකනම් ඔහුගේ කූඩු සාමාන්‍ය පහතින් සකස් කරන බවත්, ඒ වගේම වර්ෂාපතනයේ වැඩි කාලයක් ඒ කූඩු තනනකොට යම් ඉහළ මට්ටකමින් තනන බව, ගොවියන් ඒ කාලගුණික තොරතුරු ගන්න පාවිච්චි කරන සත්වයෙක් විදිහටත් ඔහුගේ ගෘහ නිර්මාණ ශිල්පය, එහෙම නැත්නම් ඔහුගේ කූඩු සැකසීම භාවිතා කරනවා, යොදා ගන්නවා. ඉතින් අපි බලමු මේ අය මේ වාසස්ථානව සාමාන්‍ය ජනාවාස විදිහට තමා කූඩු කීපයක් එකම තැනක හදන සත්වයෙක් විදිහටත් මේ සත්වයා හරි ජනප්‍රියයි. නැත්නම් අපි දන්නවා ඔබ දකිනවා මේ වටපිටාව තුළ මහ විශාල කූඩු ප්‍රමාණයක් මේ අය විසින් සකස් කළ ඇති බව. ඉතින් ඒ සකස් කළ තියෙන ස්ථානයට බොහෝ විට යට අනතුරක් කරන සතෙකුට කිට්ටු වෙන්නවත් බැරි සීමාවක තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. හොඳයි, ඉතින් ඔබ මේ දකින්නේ මම අර කලින් කතා කරා වගේ වඩුකුරුල්ලාගේ සුවිශේෂී නිර්මාණය වන වඩුකුරුළු කූඩුව. ඉතින් අපි උත්සාහ කරා මේ ස්ථානයේ සකස් කරලා තියෙන කූඩු අතර සමහර කූඩුවල මේ වෙනකොට ජනාවාස වුම් පවත්වගෙන යනවා. ඉතින් තවදුරටත් ඔබට මේ පිළිබඳ දැනුවත් කිරීමට අවශ්‍ය නිසා අපි මේ ඉන්න ස්ථානය ඔබට පැහැදිලි ඇති. මේ තියෙන වඩුකුරුල්ලගේ කාමර සකස් කරලා තියෙනවා ඔවුන් ජනාවාස හදාන යනකොට. ඉතින් ඒ වගේම අර මං කියපු මම මේ කූඩුවට විනාශයක් කරන්න උත්සාහ කරන්නේ නැහැ. මේ ඔබට දකින්න පුළුවන් ඒ තරම් වූ සියුම් කෙඳි ශාක කොටස් යොදාගෙන ඔහු මේ කූඩුව කොච්චර සුවිශේෂීව නිර්මාණය කරලා තියෙනවද කියලා බලාගන්න පුළුවන්. ඉතින් ඔබට මේ අවස්ථාව මං උදා කරලා දුන්නේ විශේෂයෙන් අපේ දරුවෝ පන්ති කාමරවල ඉගෙන ගන්නකොට මේ වඩුකුරුළු කූඩුවක් කඩාගෙන ඇවිල්ලා ඔවුන්ට ඉගැන්වීමේ හැකියාව නැහැ. ඒක අපේ සදාචාරය, ඒ වගේම අපේ නීතියට පටහැනි. ඉතින් ඒ නිසා මම මේ උත්සාහ කරන්නේ ඔබ සියලු දෙනාට මේ දැනුවත් කිරීම කරන්න. මේ ස්ථානයේ ඉඳලා ඔබට දකින්න පුළුවන් මේ වෙනකොටත් අපේ එහා පැත්තේ ජනාවාසයේ වඩුකුරුල්ලන් මේ ස්ථානයට පැමිණලා තියෙනවා. ඉතින් ඒ දුරස්ත ඡායාරූපය ඔබ දකිනවා. අපි මේ වගේ අලුත් දේවල්, දරුවන්ට අලුත් දේවල් මේවා, ඇතනම් පරිසරයට අලුත් දේවල් නෙවෙයි මේ අසුවිශේෂී කූඩු තනන අපේ ගෘහ නිර්මාණ ශිල්පියා. ඉතින් එයාගේ තොරතුරුත් එක්ක අද අපි සංචාරයේ වැඩසටහනේ මේ විදිහට ඔබත් සමග ගත කරන කාලය ඔබට මං හිතනවා ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් රැඳුන ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා අපේ මේ YouTube චැනලේ සමග. ඉදිරියටත් ඔබට මෙවන් වූ සුවිශේෂී දේ රැගෙන ඒමට අපි බලාපොරොත්තු වෙන සිටිනවා. රැඳෙන්න අපේ චැනලේ සමග. බොහොම ස්තුතියි.